ගාමිණීගේ මේ පොත ගැන කියන්නට කලින් ගාමිණීගේ මගේ මිත්‍රත්වය සම්බන්ධයි. ගාමිණීටත් මම මතක නැහැ, මටත් හරියට ගාමිණී මතක නැහැ. හැබැයි එක්තරා යුගයකදී අපි දෙන්න 80 ගණන් වලින් එකම තැන් වල ඉඳලා තියෙනවා. ඊට පස්සේ කාලෙක තමයි ගාමිණී මට මුණ ගැහෙන්නේ ටෙලිෆෝන් එකෙන් හම්බෙන්නේ, කතා කරන්නේ. ඔහුට තිබ්බ විශාල උවමනාවක් මේ දේ සම්බන්ධයෙන් ලියන්නට. හැබැයි ඒ වගේම ඔහු තුළ මහා විශාල දෝලනයකුත් තිබ්බා. මේක මම ලියනවද? මම මේකට සුසුද? මම මේ ලීගෙන එක හරියද? මම මෙතන සාක්ෂිකාරයෙක් කියන මම මේකට මැදිහත් වෙන එක හරියද? මේ වගේ යාට විශාල විශ්යෙන් තිබ්බා. එක පැත්තකින් අපිට කියන්න ඕනේ එයාගේ සමහර යාළුවෝ මේ වෑයම දිරිගන්නුවේ නැහැ. ඔවුන් කිව්වා ගාමිණී මොනවද මේ ඔබ දැන් මොනවද ලියන්නේ? ලියලා වැඩක් නැහැනේ. ඒ වගේ අදහස් තමයි කිව්වේ. හැබැයි මම ගාමිණී කතා කරපු හැම වෙලාවෙම කිව්වා මේ ඉතිහාසයට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ. ඒ පරිත්‍යාග කර මිනිසුන්ගේ ලේවලට සාධාරණයක් ඉෂ්ට. ඒ වගේම නිවැරදි කතාවක් ලියවෙන්නත් ඕනේ. ආපේක්ෂ අර සහෝදරයා කිව්වාගේ ඇත්තම මේ මොන තරම් විදිහට අපි සාධාරණ මේ ලියන්න හැදුවත් අපි කවුරුත් පාර්ශවිකයි. ඒ පාර්ශවිකභාවය 100%ක් නවත්තන්න බෑ. ඒ වුණාට මම හිතනවා මට පොතක් විදිහට මේක දකින්නේ ඇත්තම මේක අතිශෝක්තිය හරි අඩුයි. ගාමිණී පොතේ අතිශෝක්තිය අඩුයි. ඒ වාගේම මමංකාරයකුත් නැහැ. ගාමිණී හැම වෙලාවෙම බැලුවේ මේකෙන් දුරස්සලා කියන්නේ මේ සිදුවීම් ධාමේදී අර අපි මොනවාද අර සාහිත්‍ය කියන්නේ නේද? ප්‍රථම ප්‍රසිද්ධ දුෂ්කෝණේ වගේ යන්නේ. ඒ වගේ එකකින් ගාමිණී බලන්න තමයි හැදුවේ. ඉතින් එහෙම බලමින් තමයි ඔහු මේක ලියුවේ. විශාල උත්සාහයක් ගත්තා. අවුරුදු ගණනාවක් ඔහු මේකට මහන්සි වුණා. ඉතින් මේ මහන්සියේ ප්‍රතිඵලය ඇත්තටම තියෙනවා. පළවෙනි මුද්‍රණය වගේම දේ. මේක මම දකින්නේ. මම 1971 අරගලිය සිද්ධ වෙන මට අවුරුදු 6යි. මම මේ ජනේල් කවුළු වලින් තමයි 71 අරගලිය දිහා බලන් හිටියේ. අතට අපි තුල මහ විශාල චමත්කාරයක්, ඒ අරගලිය ගැන ආදරයක් ඇති වුණා ඒ කාලේ ඉඳන්ම. මට මතකයි මෙහෙම බලන් ඉන්නකොට මම නංගි බලන් හිටියේ අම්මා කියන අම්මගේ ගුරුවරියක්. එයා කියන අන්නාරයා ඉන්නවා. අන්නාරයන් සින්නා. අනේ මෙයා ඉන්නවා. මම මහා කම්පාවෙන් තමන්ගේ ගෝලියෝ මෙන් පෝලිමට යන රතු පාට අර මේ නිල් කිට් එක ඇඳලා තොප්පිය රතු මේ තරුව ගහලා මෙහෙම යනවා මට මතකයි. ඒ සිද්ධිය මට අවුරුදු 6 දරුවෙක් විදිහට මතක තියෙනවා. ඊට පස්සේ ඒක ඉස්සරහින් ගියා බොහොම මේ අවුරුදු 16ක් 17ක් වගේ ඇති ඇවිල්ලා එයා මෙන්න මෙහෙම රයිෆලයක් තිබ්බා. රයිෆලිය අර මේ නාදේ අර මේක සම්බන්ධ කරලා පටියක් තිබ්බා. ඒක මෙහෙම උස්සලා එයා කිව්වා මොකද ගමේ මිනිස්සුන්ගේ තුවක් වරන් ඒ වෙලාවට. ඉතින් ඔවුන් අර දරයක්කාරය වගේ ඉන්නා ඒගොල්ලෝ හරි කේන්තිය මගේ හිටියේ. මෙහෙම උස්සලා කිව්වා සහෝදරනි බය වෙන්න එපා. අපේ අරගලිය ඉවර වුණාම මේ තුවක්කු අපව ඔයගලන්ට දෙනවා කියලා කිව්වා. ඉතින් ඒ තුවක්කු අපව දෙන්න හම්බුනේත් නැහැ. අපි වටේදී ගොඩක් මිනිස්සු නැති වුණා. 87-89 වෙනකොට මම විශ්වවිද්‍යාලේ, කැලණි විශ්වවිද්‍යාලේ පළවෙනි වසරේ ශිෂ්‍යයෙක්. අපි බොහොම සක්‍රීය විදියට අත්‍තරම ශිෂ්‍ය ව්‍යාපාර සම්බන්ධයෙන් දායක වුණා ඒකට. මේ කියන සමහර චරිත අපි අත්‍තරම දන්නවා. ධර්මසිරි ගැන පාව අපි දන්නවා. මට ධර්මසිරි ගැන තියෙන මතකේ මගේ උදේ පළවෙනි අවුරුද්දේ අර සහෝදරයෙක් කිව්වාගේ මට මතකයි ධර්මසිරි ගැන කියන 86 අපේ විශ්වසන්න තිදුණ කැලණියේ කොළඹ විශ්වවිද්‍යාලය. එතකොට ඇත්තම ශිෂ්‍ය අපි දන්නා විදිහට තිබුණේ මේ ස්වාධීන සංගමේ බලකඳුරක් විදිහට අපි කැම්පස් එකේ තියම් ප්‍රමාණයක් හිටියා. අපිට මතකයි එක සැරයක් කෙව්වා. එතකොට සේන මච්චගම තමයි අන්තරේ කැඳුම් කරු හිටියේ. ඔහු එක සැරයක් කොළඹ විශ්වවිද්‍යාලය ගියන් පස්සේ මෙහෙම අරන් ගිල්ල පහර දුන්නා. මේ ප්‍රශ්න වගේ කිව්වා. අපිට එක එක දැක්මක් තියෙනවා මේ සිද්ධීන් සම්බන්ධයෙන්. හැබැයි එකක් තියෙනවා අපි ආපහු හැරිලා බලනකොට අර අවුරුදු ගණනාවකට පස්සේ කැස්ට්‍රොත් එක සාකච්ඡාවක් තියෙනවා. අහනවා එතකොට මාධ්‍යවේදී අහනවා එදා ඔබ කරපු අරගලයේ සම්බන්ධයෙන් අද මොකද සහෝදරයා හිතන්නේ? එදා දැන් අනාගත පරපුර මේක ගැන කොහොම කතා කරන්නේ? කැස්ට්‍රෝ hina වෙලා කියනවා. ඇත්තටම මේක ඒ වෙනකොට ඒක හරි මේ ගෝත්‍රික අරගලයක් කියලා හිතයි කියලා. ඒ කියන්නේ එහෙම තමයි වෙන්නේ. කාලයත් එක්ක පහු කරනවා. දැන් අපි හිතන්නට පුළුවන් මම අරගලයේ සම්බන්ධයක පළවෙනිම සාහිත්‍ය කෘතිය තමයි ගුණසේන විතාන ලියපු විප්ලවීය කැරින්දා. මහ විශාල මේ මහ චමත්කාරයක් වගේ. ඒක ඇත්තටම මම දන්නේ නැහැ ඔහු කොමියුනිස් පක්ෂය ඉඳන්ගෙන විවේචනාත්මක ලිව්වා කියලා. මම අපිට එච්චර දැනුමක් නැහැ. කුංචි කාලේ කිව්වේ ඒකට අරගලයේ සම්බන්ධයක නියුක්තය සම්බන්ධයෙන් මහ විශාල ආදරයක් ඇති වුණා. ගාමිණීගේ මේ වෑයම බොහෝ දෙනා දැන් ඇත්තටම අපි වයසට යමින් ඉන්න අපේ ජීවිතේ දන්නේ නැහැ කොහොමද කියලා. අපි හැමෝටම අත්දකින්න දෙන මෙතන මේ උදේනි සහෝදරයාට තිස්සෙමින් පුරාක් සහෝදරුන්ට මේක සම්බන්ධයෙන් අත්දකින්න තියෙනවා. හැබැයි අපි යම් යම් ආකාරයෙන් උත්සාහ කරත් බොහෝ දෙනාට මේක ලියවෙන්නේ නැහැ. මේ ලිය යුතු දෙයක් ඉතිහාසයේ අනිවාර්යෙන් ලිය යුතු සාක්ෂිය. ඒ සාක්ෂිය මට දැනෙන විදිහට ගාමිණී බොහොම චමත්කාර කරනවා. ගාමිණීගේ සාහිත්‍ය පැත්තේ මම ගාමිණී කියන ඔයා මේ ගැන පසුතැවෙන්න එපා. ඔයාට හොඳ ලිවිල්ලක් තියෙනවා. ඔයාට හොඳ ලියන්න පුළුවන්. මොකද එයා අත්දැකපු දේ, බිඳපු දේ, එයා අර පෑනට ඒ කොලේට අරන් තියෙන අර මං හිතන්නේ අර බොහොම මේ පරිකල්පනීය විදිහට අර බොහොම සාමාන්‍ය දන්න සාහිත්‍ය වේදිකරත් වැඩි හොඳට ගාමිණී තමන්ගේ පළවෙනි කෘතිය එහෙම ලියලා තියෙනවා. මට සමහරලාට දැනෙනවා
මේක නිකන් ෆිල්ම් එකක් වගේ. ඇත්තටම මේක මම ගාමිණි කියලා මේ ඉංග්‍රීසියෙන් නගන්නේ. ඉතාම හොඳ විශිෂ්ට පරිවර්තකයක් නගලා මේක ලෝකෙට බෙදලා දෙන්න. අපි දන්නේ 1971 අරගලය ගැන අරගලයක උපති කියන මෑන් ලියනවා මේ ලිපියක් ෆ්‍රෙඩ් හැලිඩේ කියන විචාරකයා. ඔහු ඒක දැකලා ලියන 71 ඇවිල්ලා එයා කියනවා ඉතිහාසයේ කිසිම තැනක සඳහන් නොවිච්ච මේ වගේ පුංචි දූපතක මේ ඉන්න මිනිස්සු තමන්ගේ සටන්කාමීත්වයෙන් මුළු ලොවම මවිත කරා කියලා තියෙනවා. ඒක ඔහු කියනවා මේ දිලින්දන්ගේ මොනවද දිලින්දන් දෙව්ලොවට පහර දීමක් විදිහට ඔහු දකින්න 71 අරගලේ. ඒක පුංචි සිද්ධියක් වගේ අපේ ආයතනයට පේනවාට ඒක නිකන් මොනවද මේ වැඩක් නැති මේ ප්‍රාථමික අරගලයක් වගේ ඒක හැම නෙමෙයි කියලා කියනවා. මේක රුසියානු අරගලයටදී මතවාදී වශයෙන් ගත්තම දාර්ශනික වශයෙන් ගත්තම රුසියානු අරගලේ මෙයා කියන දේ රුසියානු අරගලයටදී මේක විශිෂ්ටයි කියලා කියන 71 අරගලේ. අරගලයක් පරිදින්න පුළුවන් සහෝදර. අරගලයක් පරිදිනවා කියන එක මිනිස්සු මරනවා කියන එක මම දකින්නේ නැහැ. ඒක එහෙම වෙන්න පුළුවන්. ඒ විවිධුද නැද්ද කියන එක සම්බන්ධයෙන් මට ගැටලුවක් තියෙනවා. අද අපෝ හැරලා බලනකොට අපිට හිතෙන අය මේ අරගල ඇයි අපි කරේ. එහෙම නිකන් හිටියනම් 80 83 දී ජේපී තහනම් කරනකොට එහෙම නිකන් හිටියනම් සමහරවිට අරගල කරන එක නිකා මොහේ හිටියනම්. ඒතර මේ සමාජයේ මේ දා ලක්ෂයක් විතර 60,000ක් විතර මැරෙන අපිත් සහෝදරය ඇතුළු ඒගොල්ලෝ මැරෙන්නේ නැති වේවි. ඒතර එහෙමද ඉන්න ඕනේ. ඒතර එදා පළවෙනි අරගලයේ ස්පාටකස් අරගලේ නොකරානම් මහල් යුගයට එරෙහිව එහෙමනම් මේ සමාජයේ මෙහෙම තියෙද. මා දකින්න අර දන්න කතාවක් තියෙනවානේ පන්ති සමාජය ඇතුළේ හැමදාම සටන් කරනවා පීඩකයා දිනනවා පීඩිතයා පරදිනවා හැම වෙලාවෙම මේ ඉතිහාසය සම්පූර්ණයෙන් ගලා යන්නේ එහෙම අනවතර ප්‍රවාහයක් ඉදිරිය ගලේ ඒ ප්‍රවාහයේ සාක්ෂිකාරය සැබෑ සාක්ෂිකාරය ගාමිණීගේ මේ පොතේ මට දැනෙනවා අපි සමහරලාට අනේ පව් මේ මිනිස්සුම ගැට එහෙම කියන්නේ අර සහෝදරයා කිව්වාගේ මේ මිනිස්සු ඝාතනය කරනවා කියන්නේ මම කවදාවත් එහෙම හිතන්නේ නැහැ කුංචි දෙයකටවත් අපි එහෙම හිතන්නේ එහෙම කරන්න ඕනේ කියලා. හැබැයි මට මෙහෙම දෙයක් තියෙනවා මම තා අවංගෝ කියනවා නම් මට පුද්ගලිකව පුංචි සතෙක්වත් මරන්න බෑ. හැබැයි පොදු වර්ගලයක් ඇතුලේ ඇවිල්ලා මට කිව්වොත් මේ මම කරනවාට කියනනේ මට කිව්වොත් මේ දේ සඳහා මේ දේ කරන්න කියලා මම අදට සමහර වෙලාවට ඒ දේ කරයි. හැබැයි පොදු වර්ගලයක් ඇතුලේ පොදු වර්ගලයක් ඇතුලේ මේ මිනිහා මෙහෙම කෙනෙක් කියලා කිව්වොත් සමහර වෙලාවට ඒ දේ මගේ අතින් වෙන්න පුළුවන්. හැබැයි පුද්ගලිකව නම් මම කවදාවත් කාටවත් හිංසාව කරන්නේ නැහැ. ඉතින් ඔහු මේ තමන්ගේ ඉතිහාසය සටහන් කරනවා අතිශයින්ම වැදගත් වෙන්නේ මේකෙදි. ඔහු මේ මැගසින් බන්දරාගාරයෙන් තියෙන ඒක අරගලිය ඇතුලේදී කරන ඒක ඇත්තම ගාමිණී සහෝදරයා මේ වෙනම පොතක් විදිහට කරන්න පුළුවන්. මට මතක් වෙන අර බුකන් වල හිල ගෙදර ඒ සිද්ධි වගේම බොහෝම මේ අසීරු දෙයක් මා දන්නා තරමට කිසිම තැනක ඒ දේ කතා කරලා නැහැ. ඒකෙදි කියනවා මේ එල්ටිටි කිරු සහෝදරුන්ගෙන් දෙම සහෝදරුන්ගේ සහයෝගය ලබා ගත්තේ. ඇත්තටම වුණ අර වෙන් කළ වෙනම පැත්තක සිටි ඒගොල්ලන්ට ඒකත් එක්ක සම්බන්ධ වෙන්න දුන්නේ නැහැ. ඒත් රංජිතුන් ගුණරත්න සහෝදරයා ගැන ප්‍රේම කුමාර ගුණරත්න ලාගේ ඉතිහාසයේ තියෙන බොහෝ චරිතයකදී කතා කරනවා. ඉතින් ඇත්තටම චිත්‍රපටයක් ඇතුලේ තියෙන දෙයක් වාගේ මට දැනෙනවා. ඒ නිසා මම හිතනවා මේ කෘතිය මීට වැඩිය ලෝකෙට විවර වේ යුතුයි. මේ ගැන කතා බහ ඇති යුතුයි. විවිධාකාර මතවාදින් මේක කතා කරන්න පුළුවන්. ඒක ගැන විවේචනය කරන්න පුළුවන්. ඒක තමයි හොඳම දේ. ඒ වගේම මේ දේවල් නැවත නැවතත් තව තවත් අයගෙන් ලියවෙනවා නම් හොඳයි. මම හිතන්නේ ඉතින් මේ කෘතිය ඉංග්‍රීසි භාෂාවෙන් නැගිය යුතුයි. කාට හරි කරන්න පුළුවන් නම් මේක ඇත්තට මේ රට ඇතුලේ හැදි ගන්න සෞදර වෙන කොහෙදී හරි අපි ජීවිත කාලෙදි බලන චිත්‍රපටයක් විදිහට හදෙනවා නම් ගොඩාක් හොඳයි. ඉතින් මට දැනෙන දේ මම කිව්වේ ඔබ හැමෝටම සුබ දවසක් ගොඩාක් ස්තුතියි.